අයිබෝවන් ඔබ මේක් වන්නේ සියත ටීවී ප්‍රධාන පුවත් විකාශයත් සමගින් මම ලක්ෂිකා ප්‍රනාන්දු මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කෙරේ. මල්වතු මහනාහිමියන්ගෙන් ජනපතිට හා අගමැතිට විශේෂ ලිපි දෙකක්. සියත එක්ක පුංචි ළමයි ලෝක ළමා දින විශේෂ උත්සවය හෙට උදෑසන එක්සෙල් වර්ල්ඩ් පරිශ්‍රයේදී. ක්‍රීඩාවේ විශිෂ්ටයෙක් වූ නඩාල් මනුෂ්‍යත්වයේ අගයත් ලොවට පෙන්වයි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපි අද පාරගත්තා. මේ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහින්ද ගම්මන්පිල මහතා පත් කර තිබෙනවා. එහි සෙසු සාමාජිකයින් වන්නේ නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන මෙනවිය, නීතිඥ එස්.ජී. පුංචිහේවා මහතා, හිටපු විනිසුරු සලීම් මර්ෂුක් මහතා සහ ත්‍යාගනාදන් සෙල්ලකුමාරන් යන මහතුරුන්. මේ අතර වේලි කාලගුණය සමග මතු ඇති ගැටලු සහ ලබා දිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීමට අතිසි සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපතිතුමා විසින් කැඳවා තිබුණා. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට පානීය ජල සම්පාදන, වාරිමාර්ග, මහවැලි, සෞඛ්‍ය හා වනජීවී ඇතුළු සියලු අංශවලට අයත් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සහභාගී වී සිටියා. රට පුරා පවතින වියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පැන නැගී ඇති පානීය ජල ගැටලුවට හදිසි විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී පීඩාවට පත්ව ඇති සෑම ජන කොට්ටාශයක්ම ආවරණය වන පරිදි එම කටයුතු ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළා. මෙම තත්ත්වයන් සමග පැතිර යන රෝගාබාධ වළක්වා ගැනීම හා ජලය සුවා ගම්වදින වනසතුන්ගෙන් ඇතිවන පීඩා අවම කර ගැනීමට අදාළ සියලු ආයතන සක්‍රියව ක්‍රියාත්මක යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. තෙදින නිල සංචාරයක් සඳහා නවසීලන්තයේ බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මහත් හරසරින් පිළිගනු ලැබුවා. නවසීලන්තයේ නිල සංචාරය සඳහා ඊයේ දහවල් දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස අද පෙරවරුවේ ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළින් නවසීලන්තයට ළඟා වී තිබෙනවා. ඕක්ලන්ඩ් නගරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පිළිගනු ලැබුවේ නවසීලන්ත ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය නැතන් ගයි මහතා විසින්. මෙම අවස්ථාවට නවසීලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර් මහතාද එක්ව සිටියා. අමාත්‍යවරුන් වන සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම නවසීලන්ත නිල සංචාරයට එක්ව සිටිනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ කමිටුව පාර්ලිමේන්තු මල්වතු මහනාහිමියන් බැහැදැක සාකච්ඡා පැවැත්තුවා. මෙහිදී මහනාහිමියන් විශේෂ ලිපි දෙකක් ජනාධිපතිතුමන්ට සහ අගමැතිතුමන්ට යොමු කර තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති ලාල් විජයනායක මහතා ඇතුළු නියෝජිතින් පිරිසක් අද මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටුවා. ඒක කියන්න අමාරුයි. දැන් දැන් තනම් ඉබක් එකඟතාවයක් තියෙනවා පාර්ලිමේන්තුවේ දාන්නේ. නැහැ ඒක ජනවාරි වෙනකොට වේද කියන්න බෑ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ලබාගත් මහජන අදහස් අඩංගු කර නිකුත් කරන ලද වාර්තාවේ පිටපතක් මහනාහිමියන් වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු වුණා. මේ අපේ වාර්තාව ගැන නොයෙකුත් අසත්‍ය පදනම් විරහිත චෝදනා එක එක්කන ඉදිරිපත් කරනවා. ඒ අය මේක පාවිච්චි කරනවා රටේ ජාතිවාදයේ අවසල නැවත වරක් රටගෙන තියන්නේ. ඒ නිසා අපි හිතුවා මේ වාර්තාවේ මොනවද තියෙන්නේ, මොනවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ පිළිබඳව සිදුවෙන්නේ කියන එක සාකච්ඡා කරන්න. ඒ අනුව තමයි අපි ඉස්සෙල්ලා ආවේ අතිපූජ්‍ය මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් බැහැදැකීමට. ඒකල අපි සාකච්ඡා කරා. ඒ සාකච්ඡාව අපි ඉතා සාර්ථකව කරන්න සිද්ධ වුණා. එපමණක් නෙවෙයි, උන්වහන්සේ අපිට ලිපි දෙක
බාරදුන්න බාරෙන්න කියලා ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි අපි ඒක බාර ගන්නවා අපි ගිහිල්ලා ජනාධිපතිතුමාට අගමැතිතුමාට හමු වෙලා ඒ ලිපි බාර දෙන්නට බලාපොරොත්තු වෙනවා. පසුගිය රජයේ සමයේ සිදු වූ වංචා පිළිබඳව හඬ නැගීම් මෙවැනි විට පසුබෑමට ලක්ව ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. සමස්ත ලංකා සුරාබදු සේවා සංගමයේ නවවන වාර්ෂික සමුළුවට එක් වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා. පහුගිය ආණ්ඩු කාලේ හොරකම් වංචා දූෂණ පිළිබඳව ලොකුවට කතා කරපු වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරු බවට පත් වෙලා ඉන්න කට්ටිය දැන් කටවහලා දින්. සද්ද වහලා දින්. වර්තමාන පාලකයෝ හොරකම් වංචා දූෂණ කියන ලැයිස්තුවට ඇතුල් වෙනකොට වර්තමාන ආණ්ඩුවටත් ඒ චෝදනාව ඇවිල්ලා තියෙන නිසා කලින් කතා කරපු අයගෙන් සැලකිය යුතු පිරිසක් දැන් මේ මාතෘකාව වහන තැනට පත් කරගෙන එනවා. හැබැයි රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච යහපාලනේ එතකොට ඉෂ්ට වෙන්නේ නැහැ. සමා වෙන්න කියන එකත් හොඳයි. නමුත් ජනතාවට යුක්තිය සාධාරණේ වෙන්න ඕන අසාධාරණට ලක් වෙච්ච අයට. කියනවා නායකයෙක් සමා වෙන්න කියලා කිව්වත් ඇතිනේ. ඒකත් ලොකු දෙයක් නේ. එහෙනම් දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාත් අනේ පහුගිය කාලේ වෙච්ච ඒවාට අපිට සමා වෙන්න කිව්වොත් ඇද්ද කියලා ඒගොල්ලන්ගෙන් අහන්න ඕන. ලබන අවුරුද්ද කියලා කියන්නේ ලංකාවේ දේශපාලනේ සැලකිය යුතු කැළඹිලි උණුසුම් වීම ගැටලු සමාජ ආණ්ඩු වැටෙන්න පුළුවන් බරපතල තත්ත්වයන් නිර්මාණය වෙන වසරක් බවට පත් වෙනවා. අයවැයත් එක්ක උණුසුමක් ඇති වෙලා එයි. එතනින් පස්සේ පළාත්පාලන ඡන්දෙත් ජීෙන්න ඕන. ඒතර පළාත්පාලන ඡන්ද කතාවයි මේ ආණ්ඩුකම් ව්‍යවස්ථා කතාවයි මේ ඔක්කොම එකතු වෙලා එනකොට ලබන අවුරුද්දේ මේ නිද්‍රාශීලීත්වය දේශපාලනයේ තියෙන කැඩිලා බිඳිලා වෙනස් වෙලා වෙනම තත්ත්වයකට ගමන් කරන්න පුළුවන්. ලබන අවුරුද්දේ මාර්තුවල ජිනීවා කේස් එකක් තියෙනවා. වර්තමාන ආණ්ඩුව රට විකුණන විදේශ ගැති දූෂිත අකාර්යක්ෂම ආණ්ඩුවක් කියන එක දැන් මේ ගෙවිච්ච කාලය තුල ඔප්පු කළ ඉවරයි. වර්තමානීය වන විට ශ්‍රී ලංකාව තුළ අපරාධ සිද්ධීන්වල අඩුවීමක් දක්නට ලැබෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. අද කොළඹ පොලිස් මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ අදහස් පළ කළා. සෑහෙන්න කැප වෙලා සැලසුම් කරගෙන වැඩපිළිවෙලක් ගෙනියන සමහර සිද්ධීන් ඒ සිද්ධිය ඇති වුණ පමණින් දෙන මහජන දැනුවත් කිරීම අර අත්අඩංගුවට ගැනීමේදී සහ අප නිලධාරීන් ගන්නා වූ මහඟු ප්‍රයත්නය තුළ එලෙසින්ම ලැබෙන්නේ නැහැ කියන එක පිළිබඳ මතයක් ගොඩනැගෙනවා. බරපතල තත්ත්වයක් අපරාධ වාර්තා වීමේ තියෙනවාද? කිසිම දෙයක් නැහැ. මම විශාල වෙනස් වීමක් වැඩිවීමක් වූ ප්‍රවණතාවයක් නැහැ. වගකීතු නිසි උද්ගලයේ තනි උද්ගලයේ නැතිකමේ අඩුව අපිට හොඳටම දැනෙනවා. ඒක මම හිතන්නේ මේ මාධ්‍ය කියන සියලුම මාධ්‍ය සභ්‍යෝ එකඟ වෙනවා ಅಂತ හිතුවා. පොද මාස 6ක කාලයක් ගතවත් ඒක තාම පිට ස්ථානගත කරගන්න බැරි වෙච්ච එක මම හිතන්නේ බරපතල අඩුවක් මාධ්‍යකරණ දීලා ඒක අපිට දැනෙනවා. වැඩපිළිවෙල ක්‍රියාත්මකයි තාක්ෂණයේ පිළිබඳ ඔබතුමන්ලාගේ තියෙන උනන්දුව සහ ලබා ගැනීමේ ක්‍රියාකාරීත්වය වුණා නම් හරි. මේ වැඩපිළිවෙල යෙදුවා මේකෙන් ප්‍රයෝජන ගන්නෙ නැහැ. ඉතින් මේ මාධ්‍ය ඒකකය දැනට සම්බන්ධීකරණය වෙන්නේ මාධ්‍ය ස්ථානාධිපතිගෙන් වාගේම රුවන්ගුඩු සෙකර් මහත්මයා ඉන්නවා. ඊළඟට ප්‍රියන්ත ජයකොඩි මහත්මයා ඉන්නවා. ඊළඟට අජිත් රෝහණ මහත්මයා. මේ තුන්දෙනා කවුරුන් හරි අමතකුවා මම ඒ අයගේට දැනුවත් වෙනවා ඒ සිද්ධිය. මේක මම පෞද්ගලිකවම උපදෙස් දීලා කරන වැඩක් දැනට. ඔබට ඕන තොරතුරු ලබා දෙන ක්‍රමයක් තියෙනවා. මේ පොලිස් මාධ්‍ය ඒකකයේ ප්‍රධානියෙක් නැතිකම බරපතල අපිට දැන කාරණාවක් පොලිස්. ඒ පිළිබඳව සාකච්ඡාවට භාජනය කරලා අදාළ පියවරක් ගන්න කරුණාකරලා ඉල්ලීමක් කරනවා. මේ දැනට යන පිළිවෙලට කටයුතු කරගෙන යන්න ඔබට කිසි අපහසුාවක් අසාධාරණයක් වෙන්නේ නැහැ. කොළඹ සුවඳවත් කළ යුතු ස්ථානයක් වුවත් අද වන විට දුර්ගන්ධය හා අපිරිසිදුකම පමණක් දැක ගන්නට ලැබෙන බේරේ වැව බේරා ගැනීමේ තෙවන ඇසේ තවත් උත්සාහයක් මේ. බේරේ වැව සුන්දරත්වයක් ගෙන දුන්නා වගේම ඒ තුළ ඓතිහාසික පසුබිමක් ඒ හරහා පවතින ඉතිහාස කතාවත් බොහොම සුන්දරයි. හැබැයි මේ වන විට බේරේ වැව රෝග වාහකයෙකු බවට පත්වෙමින් අවට සිටින ජනතාවට රෝග බෙදා හරින්නෙකු බවට පත්වෙමින් තිබෙනවා. ඒ අනුව අපට දක්නට ලැබුණා මේ වැව තුළ ඇල්ගී විශේෂයක් වැඩෙන බව. ඒ වගේමයි ජනතාවත් මේ වැවට එකතු කරන අපද්‍රව්‍ය පිළිබඳව අපට දක්නට ලැබුණා. මේ වැව පිරිසිදු කිරීම කටයුතු කිරීමට කම්කරුවන් යොදා තිබුණත් මේ වැව හරියට පිරිසිදු වන ආකාරයක් නම් අපට දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සඳහා නිසි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු කාලය එළඹ තිබෙන බවයි අපට නම් පෙනෙන්නේ. මේ තත්ත්වය වළක්වා ගන්නට දැඩි
උත්සාහයක නිරත වන ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් ඊයේ දිනේදී සියත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ තෙවැනි ඇස සමග එක් වෙමින් මීට කල යුත්තේ කුමක්ද වගකී යුත්තන්ගේ වගකීම කුමක්ද යන්න පිළිබඳව ප්‍රබලව අවධාරණය කළා. අපි අද දවසේදී මේ සූදානම් වන්නේ ජනතාව හා සම්බන්ධ වෙමින් ජනතාව මේ පිළිබඳව දක්වන අදහස ආකල්පය ඔවුන්ගේ යෝජනාව කුමක්ද යන්න පිළිබඳව සොයා බලන්නට. මේක ඇවිල්ලා මේ කොළඹට සම්පතක්. මේක හරියට මේක පාවිච්චි කරොත් එීම ලංකාවේ ටුවරිසම් කියන එක හොඳටම කරන්න පුළුවන්. මොකද දැන් යුද්ධෙත් නැති රටක ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මම දන්නේ ඇයි මේ බලධාරීන් මේක මේ මගහරින්නේ කියලා. මේක හොඳ ප්‍රොජෙක්ට් එකක්. මේ යන මොනවා හරි කව්වයි මේකට එකතු වෙලා සා මේ බලධාරීන් මොනවා හරි දෙයක් කරනවා නම් ඇත්තටම හොඳ දෙයක්. ලොක් දෙන ට්‍රයි එකට ගොඩක් ටින් ඇත්තට මේ කොළඹ ජීවත් වෙන පුද්ගලයෙක් ඇරෙන්න මේ මොකද නිත දෙවිල අපි මේකට එනවා. මේ වෙයි සමාජක ලෙඩ බෝ වෙන්නත් පුළුවන්. ගොඩක් පොඩි දරුවෝ නුගක්ලාට බේරේ ගාවට ඇවිල්ලා. ඒ නිසා මම හිතනවා හොඳයි මේ ඔයගොල්ලෝ කරන ව්‍යායාම බොහොම ගලු කරතු දෙයක් කියලා. කරන්න ඕන කට්ටිය අහක බලන් ඉඳදී ඔයගොල්ලොත් මේ ගැන යොමු කරන එක ලොකු දෙයක්. හරි ලස්සනට තිබුණා ඒ කාලේ. දැන් පුදුම ගඳක් මේක තියෙනවා. මොකක් හරි කරන්න ඕනේ මේකට පිළියමක් යොදන්න ඕනේ. මේ වැවනම් ලොකු විනාශයක් කළා තියෙන. මොකද මේක හරියට නඩත්තු කරන්න නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. මේක හරියට නඩත්තු කරනවා නම් මම හිතන්නේ ටොඩිය හොඳට තියෙයි කියලා මම හිතා. මොකද ඒ ගැන තමයි බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න උපද්‍රවී ඔක්කොම ගොඩක් වෙලාවට මේ වැවට එනවා. ඒකෝට මේ වැව කිට්ටුවේ ඉන්න අයට සමහරට ඒකෙන් තා ලෙඩ රෝග බෝවෙන්න පුළුවන්. තත්ත්වය මෙසේ නම් බේරේ වැව ප්‍රතිසංස්කරණය කරමින් එය යහපත් තත්ත්වයට පත් කරමින් සුන්දර නගරයක් කොළඹට ලබා දෙන්නට බේරේ වැවට ලබා දිය හැකි දායකත්වයට උපරිම සහය ලබා දෙන්නට ඒ සඳහා වගකී යුතු නිලධාරීන් බලධාරීන් අදාළ අංශ කටයුතු කරන තුරු සියත තෙවැනි ඇස අවධානයේ. වාහන තදබදය අවම කිරීමට කළ යුත්තේ කුමක්ද? ගුවන්පාලම් ඊට පිළිතුරක්ද? අපි හැමෝම කැමති හරි මග යන්න. ඒත් දැන දැනත් අපි යන්නේ සමහර වෙලාවට වැරදි මාර්ගයකට. මේ නිසාම තමයි අපි හරිමග වැඩසටහන ආරම්භ කළේ වාහන තදබදය අවම කරගන්නට. පසුගිය දින කිහිපය තුළ අපි කතා කළා මේ මාර්ග තදබදය ඇතිවීමට හේතු වන විවිධ සාධකයන් සම්බන්ධයෙන්. බස් රථ රියදුරන්ට චෝදනා එල්ල වුණා, ත්‍රිරෝද රථ රියදුරන්ට චෝදනා එල්ල වුණා, මගී ජනතාවටත් චෝදනා එල්ල වුණා. මේ අතර වැඩි දිනක් ප්‍රකාශ කළ දෙයක් තමයි වාහන තදබදය අවම කරගන්නට පිළියමක් වන්නේ ගුවන්පාලම් විකල්පය බව. මේ නිසාම අපි හිතුවා ගුවන්පාලම් පිළිබඳවත් සොයා බලමින් ඒ තුළින් මාර්ග තදබදය අවම වන්නේද යන්න පිළිබඳව සොයන්නට. ඔබ දෛනිකව කොළඹ නගරයට පැමිණෙන අයෙක් වෙන්නට පුළුවන්. කොළඹ නගරයට පැමිණීමට තිබෙන ප්‍රධාන මාර්ග අතරින් බත්තරමුල්ලේ සිට කොළඹ දක්වා දිවෙන මාර්ගය ප්‍රධානයි. මෙම මාර්ගයේ උදෑසන දහවල් සහ සවස් කාලය තුළ පමණක් නොවෙයි මුළු දවස පුරාවටම පවත්නා වූ එම වාහන තදබදය හේතුවෙන් නිර්මාණ වීමට නියමිත එම ගුවන්පාලම දර්ශනයි ඔබ මේ දකින්නේ. මීටර් 534ක දිගකින් යුත්ව නිර්මාණය වන මෙම ගුවන්පාලම පිළිබඳවයි අද හරිමග තුළින් අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වන්නේ. මේ වන විට රාජකීය ප්‍රදේශයේ ගුවන්පාලමක් නොමැති නිසා වන්නට පුළුවන් අති විශාල වාහන තදබදයක් එහි දක්නට ලැබෙනවා. නමුත් ගුවන්පාලම ඉදිවීමෙන් පසුව එය සමනය වනු ඇති බවටයි ජනතාවගේ විශ්වාසය. ඇත්තටම හොඳ දෙයක් මේ රජයෙන් කරන මේ ජනාධිපතිතුම අගමැතිතුමයි මේ කරන්න. අපිට උදේට මේ පාරේ හරීම තදබදයක්. නමුත් මේ වගේ සහනයක් කරනවා කියන්නේ මිනිස්සු ගැන හිතලා කරන ලොකු සේවයක් මේ රජයේ. ඒක වටින වැඩක්. ඉතින් මේ ට්‍රැෆික් එක අඩු වෙනෝනේ. තාවකාලික පොඩ්ඩක් අපහසුතාවය මුණ දෙන්නේ වුණාට ඉතින් අපි ඒක අගය කරන්න. පාර හැදෙන එක ගැන සතුටුයි. ඒ වුණාට ටිකක් කාලය ගන්න එක ගැන ගොඩක් දුකයි. මොකද ඒ කාලේ අතුරුතුරාවේදී වෙන්න තියෙන අපහසුතාවය වැඩි. ට්‍රැෆික් එකේ ඉන්න වෙනවා. හැදෙන එක ගැන ගොඩක් සතුටුයි. මොන වැඩක් ඒක. පාසුවෙන් යන්න පුළන්නේ ගමන යනකොට ඉක්මනින්. විනාඩි 10ක් 15ක් ඉන්නවනේ සමාහට පාර මාරු වෙන්න ගියා. මේ වගේ පාලන්නේ වගේ තදබද තියෙන දැන් වල දාන එක තමයි හොඳම වැඩේ. ඉතා හොඳයි. මහ ජනතාවට ලොකු පහසුවක් වෙනවා මේ ගුවන්පාලම හැදීමෙන්. ඒ පහසුකම ඉක්මනට ලැබෙන එක තමයි කරන්න. තාම මේ තදබද අඩුවක් නැති බව පේනවා. පොඩ්ඩක් හරි අමාරු වෙන්න. නමුත් ඇත්තටම වටනවා ලොකු දෙයක් මේ රජය කරන දේ ක්‍රියාවේ ආගෙන යන්න ඕනේ. මගේ දැනීම හැටින් නම් ගුවන්පාලම තව ටිකක් ඉදිරියට තවත් අනිත් ප්‍රදේශ වලට ඇති කරොත් ලොකු දෙයක්. අපි බලාපොරොත්තු වෙනවා හරිමග තුලින් ගුවන්පාලමක් ඇති ප්‍රදේශයකට ගොස් එම ප්‍රදේශයට
මේ ගුවන් පාලම් විකල්පය තුලින් වාහන තදබදය අවම වී ඇද්ද යන්න පිළිබඳව ඉදිරියේදී සොයා බලන්නට. ත්‍රිකුණාමල වරායේ නව ජැටියක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. අද රටගෙන තත්පර 60 ඒ පිළිබඳවයි. ජාත්‍යන්තර වෙළඳ ඉතිහාසයේ අග්‍රදිග ආසියාව සමග වෙළඳ සබඳතා පැවැත්වූ ඓතිහාසික වරායක් වන ත්‍රිකුණාමලය වරාය ලෝකයේ ගැඹුරුතම ස්වභාවික වරායක් සහ ආසියාවේ දෙවන ගැඹුරුතම වරාය දෙවනවා. පසුගිය දශක තුන පුරා පැවති ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් එහි සංවර්ධන කටයුතු අඩාලව පැවති අතර 1990 වසරේ විශාල නෞකාවන්ට නැංගුරම් පහසුකම් සැලසිය හැකි ජැටියක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා. ශ්‍රී ලංකා සමුද්‍ර තීරයේ මුර සංචාර වැඩි කිරීමේ අරමුණින් වර්ෂ 2017-2019 කාලය තුලදී විශාල නෞකාවන්ට නැංගුරම් පහසුකම් සැලසීමට හැකිවන ලෙස මීටර 220ක දිගකින් සහ මීටර 20ක පළලකින් යුතුව ත්‍රිකුණාමලයේ නෞකා තටාංගණයේ යෝජිත ජැටිය ප්‍රවේශ පාලමකින්ද සමන්විතව ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් සියත ටීවී ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ලෝක ළමා දිනය තේමා කර ගනිමින් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී හා සියත FM එක්ව සංවිධානය කරන සියත එක්ක පුංචි ළමයි වැඩසටහන හෙට කොළඹ එක්සෙල් වර්ල්ඩ් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. හෙට උදෑසන 7ට ආරම්භ වන සියත එක්ක පුංචි ළමයි ලෝක ළමා දින වැඩසටහන දවස පුරා පැවැත්වෙන්නේ දරුවන්ට දැනුම විනෝදය සහ වටිනා තෑගි භෝගද පිරිනමමින්. හෙටට යෙදී තිබෙන ලෝක ළමා දිනයට පුංචි දූදරුවන් වෙනුවෙන්ම සියත අපි වැඩසටහන් රැසක් හෙට දිනේ සංවිධානය කර තිබෙනවා. සියත එක්ක පුංචි ළමයි වැඩසටහන හෙට දවස පුරා කොළඹ එක්සෙල් වර්ල්ඩ් පරිශ්‍රයේදී පැවැත්වෙනවා. චිත්‍ර අඳින්න, පාට කරන්න, තෑගි දිනන්න සහ විනෝද ක්‍රීඩා රැසක් සංවිධානය කර තිබෙනවා පුංචි ඔබ වෙනුවෙන්ම. සියත එක්ක පුංචි ළමයි වැඩසටහන සඳහා ලියාපදිංචි වූ සියලු දූදරුවන් හෙට උදෑසන 7ට කොළඹ එක්සෙල් වර්ල්ඩ් පරිශ්‍රයට පැමිණෙන ලෙසයි අප ආරාධනා කර සිටින්නේ. පුංචි ඔබ වෙනුවෙන් තෑගි භෝග රසක් ලබා දෙන්නට සියත සූදානමින් සිටිනවා. ඒ වගේම තට්ටු දෙකේ බස් එකක නැගලා කොළඹ වටේ රවුමක් යන්නත් හෙට අපි පුංචි ඔබට අවස්ථාව ලබා දෙන්නටත් සූදානමින් ඉන්නවා. ළමා දිනේ සතුට ළමුන් එක්ක බෙදා හදා ගන්නට සියත එක්ක එකතු වන ලෙසටයි ඔබ සැමට අප ආරාධනා කර සිටින්නේ. ශ්‍රී ලාංකීය සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ 12 වන ගුණානුස්මරණ උළෙල අද කොළඹදී පැවැත්වුණා. මෙරට සිනමාවේ අග්‍රගන්න රංගතරයෙක් වන ගාමිණී ෆොන්සේකා මහතාගේ 12 වන ගුණ සමරූලෙල අද පස්වරුවේ කොළඹ එල්ෆින්ස්ටන් රඟහල පරිශ්‍රයේදී පැවැත්වුණේ කලාකරුවන්, දේශපාලඥයන් සහ ගාමිණී ෆොන්සේකා මහතාට ආදරය කරන රසිකයින්ගේ සහභාගීත්වයෙන්. මෙහිදී ගාමිණී ෆොන්සේකා මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරුණා. මේ කරන ක්‍රියාව අවුරුද්දක් පාස අපි කරනවා. කලා ක්ෂේත්‍රයේ ඊට පෙර අප අතර හිටපු කලාකරුවන් හා ඒ අයවත් අපි මතක් කළා. මේ ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ ඒ ගුණ සුවඳ මතකයට එන සෑම කලාකරුවෙක්ම අපිත් සමග එකතු වෙන්න තම අවුරුද්දෙම අමතක කරන්නේ. මම එයාට ස්තුති කරනවා මේ අවස්ථාවේදී. ඒ එතුමාගේ මතකය සදාකාලිකව අනුස්මරණය කරන්න අපිත් සමග එකතු වීම ගැන. එතුමාව මට කවදාවත් අමතක කරන්න බැහැ. මොකද
සිනමාවේ මම මෙච්චර දුර එන්න මට ගුරු හරකන් ලබා දුන්න පළවෙනි චිත්‍රපටයේ ඉඳලාම ඉතින් එතුමා වගේ කෙනෙක්ට මේ වගේ උපහාරයක් කරන්න මම හැමදාම බැලී ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඒ වගේ කෙනෙක් ආයේ මේ සිනමාවට එයිද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. එතුමාලා නැති පාඩුව ගොඩක් දැනෙනවා. මම චිත්‍රපටි 17ක් ගාමිණී ඇත කරංග පාන සිද්ධ වුණා. මේ රටට අපේ හදවත් වලට විද්වතෙක් මාස්ටර්ස් කෙනෙක් ගුරුවරයෙක් මිනිසෙක් ඉතාමත් ශක්තිවන්ත පුරුෂයෙක් දැවන්ත හඬක් අහිමි වුණා. ගාමිණීයගෙන් අපි ලබාගත් දේ කියන්න තරම් ලෝභයි. මොකද ඒ තරම් උතුම් දේවල් අපි ලබාගෙන තියෙනවා. දැන් අවධානය දවසේ පුවත්පත් විපරම වෙත. ලංකාදීප ගාලු ක්‍රිකට් සභාපති ඝාතනයේ 3 දෙනෙක් රිමාන්ඩ්. CCTV දර්ශනවලින් රථය හඳුනාගෙන ලසන්ත ඝාතන සැකකරු තානාපති කාර්යාලයක රැකියාවට යවලා ඉහළින් ආනියෝගයකින් තනතුරක් හදලා රහස් පොලිසිය උසාවියට දන්වයි. වැට් පනත ලබන සතියේ මැති සබයට දිවයින. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගිය බිඳින නිලධාරීන් ගැන ජනපතිට පැමිණිලි. හදවත් රෝගීන්ට ස්ටෙන්ස් දැන් රජයේ රෝහල් වලින් නොමිලේ. නව ක්‍රමවේදය නිසා ඉසෙට් ලකුණු වැඩි වූවත් සරසවි දොර වැසෙයි. දිනමින නොවැම්බර් පළවනදා සිට කුණු කසල වර්ගීකරණය අනිවාර්යයි. RMV දූෂණවලට වැට, බොරු පොත් හැදිලි බොරු. මියගය ඇහැලියගොඩ රෝහල වසා දමයි. මව්බිම සරණාගත ප්‍රශ්නයක් ගැන මෛත්‍රීගෙන් අනතුරු ඇඟවීමක්. පාකිස්තාන සාක් සමුළුව අවලංගුයි. පොලිසියේ 83,000කගේ පඩි වැඩි වෙයි. ලක්බිම මීළඟ ආරක්ෂක මණ්ඩල රැස්වීමට දෙපාර්තමේන්තු 2ක නිලධාරීන්. අම්බලංගොඩ ව්‍යාපාරිකයා ඝාතනයට 3 දෙනෙක් රිමාන්ඩ්. ඉන්ධන මිල ඉහළ යන්නේ නෑ. අද දවසේ පුවත්පත් විපරම තුළ දවසේ විපරමට අප භාජනය කළේ ඊයේ දින ඔපෙක් සංවිධානයේ ගත් තීරණය පිළිබඳව. ඔපෙක් සංවිධානයේ තීරණයට අනුව බොරතෙල් නිෂ්පාදනය අඩුවීමත් සමගම ඉන්ධන මිල ඉහළ යනු ඇති බවට ශ්‍රී ලංකාවේද මත පළවෙමින් පවතිනවා. ඒ අනුව මෙරට ඉන්ධන මිලට මෙම තීරණය කෙසේ බලපායිද? අප ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ටී ජයසිංහ මහතාගෙන්. පෙරේද තීරණ කළ තිබුණා 5%ක් නිෂ්පාදනය කපාහරින්. නිෂ්පාදනය කපා හැරීම නිසා ඉතිරි කාලයේදී මිලට යම්කිසි බලපෑමක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් කෙටි කාලීන වශයෙන් එහෙම දෙයක් තාම වෙන්නේ නැහැ. මුත් වෙන්නේ මාස 3කට විතර පස්සේ තමයි එහෙම තත්ත්වයක් ගැන කල්පනා කරන්න සිද්ධ වෙන්නේ. ඒ වෙනකන් කිසිම මිල වැඩිවීමක් ඉන්ධනවල සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඉදිරියේදී වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒක දැනට කියන්න බෑ. ඉදිරියේ ඇති වෙන මිල උච්චාවචනයන් අනුව තමයි ඒක තීරණය වෙන්නේ. දැනට මාස 3ක් විතර යනකන් කිසිම ප්‍රශ්නයක් ලංකාව තුල නම් සිද්ධ වෙන්නේ නැහැ මිල වැඩිවීම. ක්‍රීඩකයන් සතු මහත්මා ගති ඉස්මතුවන සිදුවීම් පිළිබඳව ඇතැම් අවස්ථාවලදී දෙස් විදෙත් ක්‍රීඩා පිටියෙන් අපට වාර්තා වනවා. එවැනි අපූරු සිදුවීමක් පසුගියදා ජාත්‍යන්තර ටෙනිස් පිටියෙන්ද වාර්තා වුණා. ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ 4 වන ස්ථානයේ පසුවන සුපිරි ක්‍රීඩක ස්පාඤ්ඤයේ රාෆායෙල් නඩාල් ජාත්‍යන්තර ටෙනිස් පිටියේ නම රැන්දු ක්‍රීඩකයෙක්. ඔහුගේ ක්‍රීඩා දක්ෂතාවයට අමතරව සිය කාරුණිකත්වය ලොවටම පෙන්නුම් කළ සිදුවීමක් පසුගිය බදාදා ටෙනිස් පිටියෙන් වාර්තා වුණා. ඉකුත් බදාදා රාෆායෙල් නඩාල් ප්‍රදර්ශන යුගල ටෙනිස් තරගයක් සඳහා සහභාගී වූ අතර අනපේක්ෂිත අයුරින් තරගය අතරමඟදී නතර කිරීමට සුපිරි ටෙනිස් තරුව කටයුතු කළා. නඩාල්ගේ මේ ක්‍රියාව නිසා ප්‍රතිවිරුද්ධ ක්‍රීඩකයින් 2 දෙනාගෙන් ඔහුට චෝදනා එල්ලුවත් රාෆායෙල් නඩාල් තරගය නැවැත්වීමට හේතුව අනාවරණය වූයේ ඉන් මද වේලාවක් ගත වීමෙන් අනතුරුවයි. තරගය නැරඹීමට පැමිණ සිටි මවක් සිය දරුවා නොමැති වීම නිසා කලබලයට පත්වී සිටිනු දුටු රාෆායෙල් නඩාල් සිය අවධානය ඒ දෙසේ යොමු කළේ අනෙක් පිරිසටද ආදර්ශයක් ලබා දෙමින්. ඒ අනුව තරගය නැරඹීමට පැමිණ සිටි සියලු ක්‍රීඩා ලෝලීන් තරගය පසෙක තබා දරුවා පිළිබඳ විමසිලිමත් වූ අතර එසැනින්ම දරුවා
දරුවා සොයාගන්නට මවට හැකි වුණා. ටෙනිස් පිටිය තුලින් මාතෘ සෙනෙහස මෙන්ම දාරක සෙනෙහසද ඉස්මතු වූ මෙම අවස්ථාවේදී සිය දරුවා සොයා දීමට මූලික වූ සුපිරි ටෙනිස් තරුවට ආචාර කිරීමටද මව අමතක කළේ නැහැ. මේ ඉතාම සංවේදීම අවස්ථාව බවට පත්ුනේ තරගය ප්‍රමාද කළ නිසා නඩාලට චෝදනා කළ ප්‍රතිවිරුද්ධ ක්‍රීඩකයින් මේ සිදුවීම දැනගැනීමත් සමග පිටිය මැදේ කඳුළු සැලීමයි. ඒත් සමගින් සියත ටීවී ප්‍රධාන පුවත් විකාශය මින් නිවාවට පත්වනවා. සුබ රාත්‍රියක්.